අද මම කතා කරන්න හිතුවා ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන කාරණයක් ගැන. ඒ තමයි ඉතින් අපේ හැම ගෙදරකම වගේ තියෙන මෙන්න මේ જાති LED බල්බ් එක පිච්චුනොත් කොහොමද මේක රිපයර් කරගන්නේ? ඇත්තටම මේ විදියට රිපයර් කරන එක සාර්ථකද කියන දේ සම්බන්ධව වීඩියෝ එකක් කරන්න හිතුවා. ඉතින් ඒක ගොඩක් දෙනෙක්ට වටිනවා කියලා හිතුවා. ඉතින් ඒ එක්කම මම අලුත් වීඩියෝ සීරියස් එකක් කරන්න හිතුවා. ඒ කියන්නේ ටිකක් සංකීර්ණේ වලින් මිදිලා ටිකක් සරල දේවල් අපි කෙදර එදිනදා ජීවිතයේදී අපිට අවශ්‍ය වෙන ඉලෙක්ට්‍රොනික දැනුම ඔයගොල්ලන්ට කියලා දෙන්න අලුත් වීඩියෝ සීරියස් එකක් පටන් ගත්තා. ඒකට මම සුසුසු නමක් හිතලා ඉස්සරහට දාන්නම්. එහම දැම්මට පස්සේ මම ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම කියන්නම් ඒක මොකක්ද කියලා. හරි. ඉතින් අපි බලමු මේක රිපයර් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ જાති එක එක જાති LED බල්බ් තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනද බොලේ. මේ જાතියේ තමයි මේ වගේ කප් එකක් තියෙනවා. පොඩක් ක්‍රීම් ක්ලියර් නැති බ්ලර් වෙච්ච සුදුසුදුක් තියෙන, ඒ කියන්නේ සුදු පාට ක්ලියර් නැති ග්ලාස් එකක් ඉස්සරහින් ගොඩක් LED වල තියෙනවා. ඉතින් මේ LED ගොඩක් අය පාවිච්චි කරන්නේ ගොඩක් අඩු කරන්ට් එකක් යන නිසා. හරි, අපි බලමු මේක කොහොමද අපි මේක රිපයර් කරන්න කියලා. ඉතින් ඔයගොල්ලොන්ට පුළුවන් මෙන්න මේ කප් එක මුලින්ම ගලවන්න. ඉතින් මේ જાතිය මෙටල් වලින් හදපු එක නම් මේක කරකැවුවට පස්සේ ගලවන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ වගේ ප්ලාස්ටික් ඒවා තමයි ගලවන්න ටිකක් අමාරු. සමහර අය ගම් දාලා තියෙනවා මේ ඔයගොල්ලන්ට පේනවා ඇති. ඕපන් කරන්න ගියාට පස්සේ පොඩ්ඩක් ඩැමේජ් වෙලා තියෙනවා. ඉතින් ඒවා තමයි ටිකක් පරිස්සමෙන් ඕපන් කරන්න ඕනේ ඔන්න ඔය විදියට. හරි. ඉතින් ඕපන් කරාට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. කියන්නේ මෙන්න මේ වගේ LED ටික පේනවා. ඉතින් ඕගොල්ලෝ ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයට පොඩ්ඩ අලුත් කෙනෙක් මේ જાති LED ටිකක් දැකලා නැතුව ඇති. මොකද අපි නිතර දකින්නේ මෙන්න මේ වගේ big හැඩයක් තියෙන LED එකක්. මේක තියෙන්නේ නිකන් SMD type, කියන්නේ flat LED එකක් තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ මේක මේ LED ගත්තට පස්සේ අපිට ඕගොල්ලෝ දන්නවා කෙලින්ම අපේ ගෙදර ගෘහස්ත විදුලිය මේකට කරන්ට් එක දෙන්න බෑ. මොකද LED එක සාමාන්‍යයෙන් පත් වෙන්නේ ආසන්න වශයෙන් 3 වෝල්ට් වලින් වගේ. ඉතින් 3 වෝල්ට් එකට 230 කරන්ට් එකෙන් 230 ගෘහස්ත විදුලිය කෙලින්ම දුන්නොත් නිකම්ම පිච්චිලා යනවා. ඒට අමතරව LED එක හොඳට වැඩ කරන්න ඩිරෙක්ට් කරන්ට් නැත්නම් DC කරන්ට් එකක් ඕනේ. ඉතින් ගෘහස්ත විදුලියේ තියෙන්නේ DC කරන්ට් එකක් නෙමෙයි AC කරන්ට් එකක්. ඉතින් ඒකත් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපිට මේ LED බල්බ් එක ගෘහස්ත විදුලියෙන් පත්තු කරගන්නව නම් අනිවාර්යයෙන්ම අපිට 230 කරන්ට් එක ගෘහස්ත විදුලිය, يعني 230 කරන්ට් එක මේකේ LED එක පත්තු කරගන්න අවශ්‍ය කරන්ට් එක දක්වා අඩු කරගන්නත් ඕනේ. ඒ වගේම තමයි ඒ අඩු කරගන්න කරන්ට් එක ඩිරෙක්ට් කරන්ට් එක බාට පත් කරගන්නත් ඕනේ. ඉතින් කරගන්නත් ඕනේ. ඉතින් ඒක කොහොමද මේකදී කරලා තියෙන්නේ? ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ LED එකේ මෙතන ඇන දෙකක් තියෙනවා. මම ඇන දෙක කලවන්නම්. මෙන්න මේ විදියට. හරි, ඔලොන්ට වෙන මේ සුදු පාට තියෙන මෙතන තර්මල් පේස්ට් එක. මේක නම් තර්මල් පේස්ට් එක. ඉතින් මෙන්න මේ වගේ එකක් තියෙනවා. ඉතින් මේක නම් මේ විදිහට ගලවලා පස්සේ මම හිතුවේ මේක ඩ්‍රයිවර් සර්කිට් එක හැවෙති දී කියලා. ඔකට මේකේ උඩින් ගලවන්න ඕනේ. ඉතින් මෙන්න මේ තියෙන්නේ මම කලින් කරපු අර 230 වෝල්ටේජ් එක මේ LED බල්බ් එක පත්තු කරන්න අවශ්‍ය වෝල්ටේජ් එක සහ DC කරන්ට් එකට දක්වා පරිවර්තනය කරන කොටස. ඉතින් මේක අමුතු දෙයක් නෙමෙයි, පොඩි පවර් පැක් එකක්. මේක ඇත්තටම කිව්වොත් ඒ කොටස තමයි තියෙන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් වෙන එකක් අරගෙන මෙන්න මේ විදිහට. මෙන්න මේ තියෙන්නේ එක. හරි, මෙන්න මේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනදි පොඩි ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන ඩයෝඩ් හතරක් දාලා AC DC කරගෙන තියෙනවා. ඉතින් අපි මේකට සාමාන්‍යයෙන් කියන්නේ drive එක කියලා. ඉතින් කට්ටිය දන්නේ මේක drive එක කියලා. ඉතින් drive එක දෙන්නේ ගොර වාසේ ඔයගොල්ලන්ට මේ කොටස ගන්න පුළුවන්. ඔන්න ඔය කොටස් ටික තමයි සාමාන්‍යයෙන් LED බල්බ් එකක තියෙන්නේ. ඉතින් සමහරක් LED වල තියෙනවා මෙන්න මේ જાතිය මම පෙන්නනවා. මෙන්න මේ જાතියේගේ drive එකක් නැහැ. කෙලින්ම board එකේම තමයි
මවුන්් කරලා ඇවිල්ලා තියෙන මෙන්න මේ විදිහට. ඉතින් මේක මෙතන කැපැසිටර් එකක් තියෙනවා, කැපැසිටර් එක අයින් කරලා දෙන්නේ මේ විදිහට ආවා. ඉතින් සාමාන්‍යයෙන් ටිකක් ලාභේ වල තමයි මේ විදිහට එන්නේ. ඉතින් සාමාන්‍ය ඩ්‍රයිව් එකක් තියෙන එකට ටිකක් කාලේ පැවැත්මත් කල් පැවැත්මත් හොඳයි, ඒ වගේම තමයි කරන්ට් එකත් පොඩ්ඩක් අඩුයි. මොකද මේ විදිහට නිකන් කැපැසිටර් එකයි ඩයෝඩ් හතරයි දාලා අපිට හරි විදිහට වෝල්ටේජ් එක LED වලට අවශ්‍ය විදිහට අපිට ලබා දෙන්න හැකියාවක් නැහැ. ඒ විදිහට ඉතින් පොඩ්ඩක් එක හරි විදිහට හොඳට ස්මූත් කරගන්න ඕනේ. ඉතින් මේ සර්කිට් එක ඔලොන්න පේනවා. ඉතින් මෙතන පොඩි IC එකකුත් තියෙනවා. ඉතින් මේකේ ගොඩක් හොඳට විදුලිය පාලනය වෙලා අවශ්‍ය ගන්නට හම්බ වෙනවා. ඉතින් මේක ටිකක් හොඳ LED වල, සාමාන්‍ය හොඳ මට්ටමේ LED වලට ගොඩක් ඒවල කොහොම ඩ්‍රයිව් එකක් තියෙනවා. හරි, ඉතින් අපි බලමු මේ જાති LED බල්බ් එක පිච්චෙනවා කියන්නේ මොකද්ද කියලා. ඉතින් පිච්චෙනවා කියන්නේ මෙන්න මේකේ තියෙන කොටස් වලින් මොකක් හරි එකක් පිච්චෙන එක. ඉතින් මේකේ කොටස් කිහිපයක් තියෙනවා. මේකේ මොකක් හරි එකක් අක්‍රිය වුණොත් අපේ LED බල්බ් එක වැඩ කරන්නේ නැති වෙනවා. මුලින්ම ගමු අපිට එළියේ එන LED බල්බ් ටික. මේ LED බල්බ් වලින් මොකක් හරි එකක් පිච්චුනොත් මේ බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. මොකද ගොඩක් ඒවා මේකේ තියෙන ශ්‍රේණිගතව සම්බන්ධ කරලා. ඒක නිසා එකක් පිච්චුනොත් මේක මේ අනිත් ඔක්කොම නිවිලා යනවා. ඉතින් ඒ ප්‍රශ්නෙට ඔයගොල්ලොන්ට මුහුණ දෙන්න වෙනවා. එහෙම වුණොත් ඔයගොල්ලොන්ට තියෙන ගොඩක් ලේසි මෙන්න මේ LED බල්බ් එක බවුත් එකකින් පාස්සලා අයින් කරන්න. අයින් කරලා අලුත් LED බල්බ් තියෙනවා. ඉතින් LED බල්බ් එක ගියාට පස්සේ අරන් ගියාට පස්සේ ඔයගොල්ලොන්ට ඒ જાතියේ බල්බ් එක ගොඩක් අඩු මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ කොටස මාරු කරාම මේක රුපියලක් දෙක තුනක් වගේ පොඩි මුදලක් වෙන්නේ. මේ જાතියේ LED එකක් මාරු කරගත්තට පස්සේ මේකයි තිබ්බ තත්ත්වෙම ගොඩක් හොඳට පත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ LED බල්බ් චෙක් කරන්න පුළුවන් පොඩි බැටරි ගැල්ලක් අරගෙන. මේක දෙපැත්තට තිබ්බ පස්සේ 3 වෝල්ට් වලට වඩා වැඩි නම් දෙන්න එපා. අඩු වෝල්ටේජ් එකක් දුන්නා පස්සේ මේ LED එක පත්තු කරගන්න පුළුවන්. නැත්නම් මල්ටිමීටරේ ආධාරයෙන් ගොඩක් ලේසියෙන් මේ LED බල්බ්ස් චෙක් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් LED බල්බ් මාරු කරන්න ගියාට පස්සේ පොඩි ප්‍රශ්නයක් එනවා. මෙන්න මේ જાතියේ LEDs තියෙනවා නේද. ඉතින් මේක සාමාන්‍යයෙන් මේ වගේ අපහසුන අපිට හොට් ගන්න පාවිච්චි කරලා ගොඩක් ලේසි. ඉතින් හොට් ගන්න එකක් නැත්නම් බෞද්ධයෙන් උනත් පොඩ්ඩක් පොඩ්ඩක් ට්‍රයි කරොත් පාස් කරන්න පුළුවන්. ටිකක් අමාරුයි හැබැයි බෞද්ධයෙන් පාස් කරන්න. ඔයගොල්ලෝ ටිකක් පාස් කරන්න දන්නගෙන ඉන්න එක කරගන්න බැරි කමක් නැහැ. මේක මේ LEDs අපිට වෙනම ගන්න තියෙනවා. ඉතින් අපි LED පිච්චුනාට පස්සේ කරන්න ඕන දේ ගැන කතා කරා. අපි ඊළඟට කතා කරමු මෙන්න මේ කොටස කතා කරා. ඉතින් ඊට අමතරව මේක පත්තු නොවෙන්න මෙන්න මේ කොටස මොකක් හරි අක්‍රිය වුණොත් කැපැසිටර් එක හරි ට්‍රාන්ස්ෆෝමර් එක හරි අවුලක් වුණොත් මේ LED එක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වෙලා වැඩ කරන්නේ නැති වුණොත්, ඒ කියන්නේ සමහරක් වෙලාවට වැඩ කරනවා නැත්නම් ගැසි ගැසි වගේ පත්තු වෙනවා. ඒවා වෙන්නේ මේක අක්‍රිය වුණොත්. ඉතින් එහෙම වුණොත් මේ කොටසේ ඒ අදාළ කෑල්ල විචිච් එක දාන්නට වඩා මේ කොටසම මේ ඩ්‍රයිව් යුනිට් එකම සම්පූර්ණයෙන්ම දාන එක ගොඩක් හොඳයි. ඉතින් මේව ගන්න තියෙනවා. මේ කොටස අරන් ගියාට පස්සේ ඉලෙක්ට්‍රොනික කඩවල් වල පිටකොටුවේ ගියා නම් ඕනතරම් තියෙනවා ගන්න. අරගෙන මේ කොටස සම්පූර්ණයෙන්ම මාරු කරන්න පුළුවන්. එහෙම දැම්මොත් ඔයාට තිබ්බ විදිය වගේ හොඳ LED එකක් හදා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොන්ට ප්‍රශ්නයක් ඇති මේක කොහොමද පිච්චිලාද කියලා බලන්න කියලා. ඉතින් ඕගොල්ලොන්ගේ බල්බ් එකේ තියෙන සියලුම LED චෙක් කරාට පස්සේ LED ටික හොඳ නම් අනිවාර්යයෙන්ම බොහෝ දුරට මේක තමයි පිච්චිලා තියෙන්නේ. මේක දැම්මාට පස්සේ ඔයාගේ ලයිට් එක බොහෝ දුරට වැඩ කරනවා. ඉතින් ඊට අමතරව මේක ඕගොල්ලොන්ට මාරු කරන්න අවස්ථාවක් කිව්වොත් මේ LED බල්බ් තන තන දෙක තුනක් පිච්චිලා තිබ්බොත් ඒක ආයෝ දැම්මර පස්සේ ඒත් ආයෙ LED පිච්චෙනවා නะ. සමහරකට මේකේ ප්‍රශ්න වලටත් එහෙම දේවල් වෙනවා. එහෙම වුණොත් මේ කොටසත් මාරු කරලා අලුතෙන් එකක් දාන්න. එතකොට ආයෙ තිබ්බා වගේම හොඳ LED එක LED බල්බ් එකක් ඔයාලට හදා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔන්න වගේ ගොඩක් සරල දෙයක් තමයි මේ LED බල්බ් එකේ තියෙන්නේ. මේකේ මහ ලොකු දෙයක් නැහැ. ඕන කෙනෙක්ට රිපයර් කරගන්න පුළුවන්. හැබැයි ඉලෙක්ට්‍රිකල් සම්බන්ධ ලොකු දැනුමක් නැති කෙනෙක් නම් මේව කරද්දී ගොඩක් පරිස්සම් වෙන්න. මොකද මේකේ මෙතනින් එහාට 230 වෝල්ටේජ් එක තියෙනවා. එනවා. ඉතින් ඒ 230 කියන්නේ මාරාන්ති කරන්ට් එක. ඒකත් පොඩ්ඩක් මතක් කරනවා මේ මොන දේ කරත් ආරක්ෂාකාරීව කරන්න. මොකද මේ බල්බ් එක වැඩි මොන 250 300ක් වෙයි ජීවිතේ වටනකම. එහෙම ගාණක් කියන්න බැරි නිසා ගොඩක් පරිස්සමෙන් මේ වැඩ කරන්න. ඔයගොල්ලෝ දන්නේ නැත්නම් බල්බ් එක අලුතෙන් එකක් ගන්න. ඉතින් ඒ දේත් ඔයගොල්ලන්ට පොඩ්ඩක් මතක් කරනවා ආරක්ෂාකාරීව කරන දේ හොඳට කරන්න. මේකට සප්ලයි දීලා තියෙන වෙලාවේදී කිසිම වෙලාවකට මේකේ LED අල්ලලා බලන්න එපා. මේක නිකන් ඩිරෙක්ට් ෆ්ලග් වලට ගහලා චෙක් කරන්න එපා. බල්බ් එක ඇතුළටම පාස්සල සම්පූර්ණයෙන්ම බිත්තිය ෆ්ලග් කරලා ඔන් කරන්න. ඉතින් එතකොට ඔයාලට ගොඩක් ආරක්ෂිතව මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඔන්න වගේ පොඩි කාරණයක් තමයි මේ LED බල්බ් වල තියෙන්නේ. ඉතින් ඔයගොල්ලොන්ට තේරෙනවා ඇති මේකේ පොඩි ලෙඩක් ආවොතින් ගොඩක් ලේසියෙන් ඔයගොල්ලොන්ට මේක හදා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ වගේ එකක් හදන්න යද්දී ඔයාලට මොකක්ම හරි ප්‍රශ්නයක් එනවා නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාලා අහන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ඔයාට වගේම ඔයාගේ යාළුවන්ටත් වැදගත් වෙයි කියලා හිතනවනම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාලා ෂෙයා කරන්න. ඒ වගේම තමයි
ඒවගේ තමයි ඔගොල තමත් අපේ YouTube channel එක subscribe කරන්න නැත්නම් පල්ලෙ හතෙන් රතු පාට subscribe button එක ඔබලා අපේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඒ වගේම තමයි subscribe button එකේ එහා පැත්තේ තියෙන bell icon එක ඔබලා තිබ්බොත් ඔයගොල්ලන්ට අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ අපේ YouTube channel එකත් එක්ක දිගටම රැඳිලා ඉඳී කියලා. ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ අලුත් නිර්මාණ ගොඩක් ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට. අපි ආයිත් දවසක හම්බෙමු අපි SA Builds YouTube channel එකෙන්.